හොඳයි, පටන් ගන්නකොටම කියන්න ඕන මෙතනින් එහාට මම පෙන්වන්න යන දේවල් තනිකරම කෙනෙකුට හානියක් කරන්න කියාදෙන දේවල් නෙමෙයි. මේ ඔක්කොම ඉගෙන ගන්න කැමති කෙනෙකුට කියාදෙන දේවල්. කවුරු හරි කෙනෙක් මේව පාවිච්චි කළ මොන හරි නරක දෙයක් කරනවා නම් ඒ කරන කිසිම දෙයකට මගේ සම්බන්ධයක් නැහැ. මම වගේ කියන්නේ. ඉච්චර කතන්ත. ඊට දැන් ඔයාලට කාල් ලිනක්ස් ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් Google වල සර්ච් එකක් දෙන්න ඩවුන්ලෝඩ් කාල් ලිනක්ස් කියලා. එහෙම සර්ච් කරලා පස්සේ ඔයාලට එනවා මෙන්න මේ වගේ ලින්ක් එකක් get kali කියලා. මේකට අපි ගියොත් අපිට පුළුවන් මෙන්න මේ වගේ page එකක් බලන්න. හරි, මේ page එකේ කාල් ලිනක්ස් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ආකාර ගණනාවක් දක්වලා තියෙනවා. ඒක අපිට මුලින්ම තියෙන bare metal කියලා මේක හරහා අපිට ISO ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට virtual machine එකක කාලිනස් ස්ටෝර් කරගන්න ඕන. අපිට පුළුවන් virtual machine සඳහා සකස් කරපු virtual machine image එකක් මෙන්න මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකක් මගේ channel එකේ මේ විදිහට තියෙනවා. ඔයාලා මගේ channel එකට ගියොත් මගේ channel එකේ ටිකක් පහලට යද්දී මම වීඩියෝ එකක් දාලා තියෙනවා. මේ තියෙන කාලිනස් 2021.2 install කරමු කියලා. මෙන්න මේ වීඩියෝ එකේ මම කියලා තියෙනවා virtual box වලට කොහොමද කාල් ලිනක්ස් ඉන්ස්ටෝල් කරගන්න කියලා. හරිද? අන්න එතෙන්දී අපි අර virtual box image එකක් විදිහට කාල් ලිනක්ස් ඩවුන්ලෝඩ් කරගන්න විදිය සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. මේ වීඩියෝ එකක් බලන්න. ඒ වගේම තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe button එක click කරන්න. bell icon එක click කරලා all කියන notification එකත් on කරලා තියාගන්න. හොඳයි, අපි ආයෙ අර කාලි site එකට යමුකෝ. හොඳයි, දැන් මේ දෙකම අපට ඉන්ස්ටෝල් කරගන්න වෙන්නේ desktop computer එකක හරි laptop computer එකක හරි. හරිද? හැබැයි අපේ ගාව මේ දෙකම නැත්නම් අපිට යන්න වෙනවා අපේ ගාව තියෙන මොබයිල් ෆෝන් එකට. දැන් අපට කාලේ මොබයිල් ෆෝන් එකකට ඉන්ස්ටෝල් කරගන්න අවශ්‍ය පහසුකම් සපයලා තියෙනවා. හරිද? ඔයාලට පුළුවන් පොඩ්ඩක් පහළට ගියාර පස්සේ මේ page එකේ මෙන්න මෙතන මොබයිල් කියලා එකක් මේක click කරුවොත් මේ page එකේම තව මොබයිල් කියන section එකට ඔයාලව අරගෙන යනවා. හරිද? එතන ඔයාලට දක්වලා දෙනවා කාලේ මොබයිල් version එකේ නම කාලේ nethunter කියලා. දැන් එතකොට අපි කාලේ ෆෝන් එකට දාන්න යද්දී සාමාන්‍යයෙන් ඔයාලට ඇති වෙන ප්‍රශ්න තුනක් තියෙනවා. එකක් තමයි කාලේ කියන ඩෙස්ක්ටොප් OS එකක් ඒක ෆෝන් එකට දැම්මම පස්සේ ෆෝන් එකේ දැන්න තියෙන Android OS එක සහ ඒකේ දාලා තියෙන ඇප්ලිකේෂන් වලට හානියක් වෙයිද? ඇත්තටම හානියක් වෙන්නේ නැහැ. ඒකට හේතුව මම තා පොඩ්ඩක් ඉස්සරහ කියා දෙන්නම්. ඊළඟට වොරන්ටි ප්‍රශ්නයක් වෙයිද? වොරන්ටි ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ. ඒකත් තා ටිකක් ඉස්සරහ පැහැදිලි කරගන්න. අවසාන වශයෙන් මේකේ දාගන්න තියෙන ඇප්ලිකේෂන් නම් මනම් තියෙනම් ඒවා බය නැද්ද ඉන්ස්ටෝල් කරගන්න? එහෙම බය වෙන දෙයක්වත් නැහැ. ඒකට හේතුව මේ ඔක්කොම අපි ඉන්ස්ටෝල් කරගෙන යන ඇප්ලිකේෂන් ඔෆිෂියලි කාලිව නම් හදපුවා. ඒ කියන්නේ ඔෆෙන්සිව් සෙකියුරිටි ලම හදපුවා තමයි මේ ඉන්ස්ටෝල් කරන්න යන්නේ. ඒකින්ද බය වෙන දෙයක්වත් නැහැ. පැහැදිලි වැඩි. හරිද? එතකොට මේ කාල් nethunter තමයි මේ වීඩියෝ එකේදී ඉන්ස්ටෝල් කරන්න යන්නේ. හරි. තව ටිකක් පහළට ගියොත් ඔයාලට බලන්න පුළුවන් කාල් nethunter වල තියෙන විශේෂතා ටික දක්වලා තියෙනවා මෙතන. සම්පූර්ණ ෆුල් කාලි ටූල් සෙට් එකම හම්බ වෙනවලු මේකට. ඊට පස්සේ command line interface එකක් තියෙනවලු. ඊට අමතරව desktop experience එකක් ගන්නත් පුළුවන්. හරිද? ඊට අමතරව තවත් දේවල් ගණනාවක් මේක දක්වලා තියෙනවා. ඊට පස්සේ පහලින් දක්වලා තියෙනවා මේ nethunter ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් AA වර්ගයේ ෆෝන් වලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විදියට එයාලා ෆයිල් ටිකක් දීලා තියෙනවා. හරිද? අපි මේ එකක්ව ඩවුන්ලෝඩ් කරන්න යන්නේ නැහැ මෙතෙන්දී. හරිද? අපි මේක තවත් තැනකට ගන්න යනවා. ඉතින් මම කරන විදිහ හරියට පෙන්න. හරිනේ, එහෙනම් මේ ටික නිකන් බලන්න විතරයි මම පෙන්නේ. හරිද? ඊට පස්සේ අපි වැදගත්ම තැනකට යනවා. ඒක තමයි මෙන්න මේ කාලි nethunter documentation එක. මේකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ page එකක් load වෙයි. මේ page එකේ ටිකක් පහළට ගියාට පස්සේ ඔයාලට දකින්න පුළුවන් nethunter ගැන යාලා පොඩි විස්තරයක් කරලා තියෙනවා. හරිද? ඊට පස්සේ ටිකක් පහළට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා අපේ වැදගත්ම දෙයක්. ඒ තමයි කාලි nethunter editions ටික. දැන් කාලි nethunter වලත් version 3ක් තියෙනවා. හරිද? එකක් තමයි nethunter full package එක. හරිද? full package එක කියලා කියන්නේ custom kernel එකක් එක්ක ඔක්කොම දේවල් ටික තියෙන එක. අර මං අර කලින් ඔයාලට get kali site එකේ පෙන්නුවේ අන්න ඒ edition එක. ඒ download කරගන්න දෙන මෙන්න මේ full edition එක. හරිද? හැබැයි අපි ඒක දාගන්න යන්නේ නැහැ. පැහැදිලි වෙලා ඒක ටිකක් වෙලා යන වැඩක්. ඒකින්ද අපි ඒක පොඩ්ඩක් පැත්තකින් දිය. හරි, ඊට පස්සේ අපිට තියෙනවා කාලි nethunter lite එක. nethunter lite version එක අපිට install කරගන්න හැකියාව තියෙන්නේ ඔයාලගේ android phone එක root කරලා තියෙනන් විතරයි. හරිද? හැබැයි දැන් අපි කරන්න යන්නේ root කරන්නේ නැතුව install කරගන්න. අන්න ඒක කරන්න අපිට යන්න වෙනවා nethunter rootless edition එකට. හරිද? ඊතර මේ rootless edition එකේදී ඔයාලා කාලි install කරන්න යන device එක root කරලා තියෙන්න ඕනේ නැහැ. හරි, එතකොට මේ device එක root කරන්නේ නැහැ කියලා කියන්නේ warranty ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔන්න හරිනේ, ඔන්න කලින් අර අපිට ඇවිත් එක ප්‍රශ්නයක් විසඳුනා. ඒතර ඩිවයිස් එක රූට් කරන්නේ නැහැ කියන වොරන්ටියට හානියක් වෙන්නේ නැහැ. වගේම දැන්ට ෆෝන් එකේ තියෙන Android version එකට සහ ඒක ඉන්ස්ටෝල් කරලා තියෙන Apple ට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. හරිද? ඒතර ෆෝන් එකට කිසිම හානියක් වෙන්නේ නැහැ. හැබැයි මම මේ පෙන්වන දේවල් ඒ විදිහටම කරා. පොඩි පොඩි වෙනස්කම් අනම්මනම් පණ්ඩිත වැඩ කරන්න යන්න එපා. එහෙම නොත් කචල් වෙන්න පුළුවන්. හරිද? පස්සේ ඔයාලා මේක පොඩ්ඩක් අත්හදා බැලුවට පස්සේ එතනින් එහාට ඔයාලා දේවල් කරගන්න පුළුවන් තනියෙන්. පැහැදිලි නේද?
හඳ මේ පේජ් එකේ තව ටිකක් පහළට එන පොඩි වගුවක් තියෙන මේ වගුවේ මේ වර්ෂන් 3ෙම තියෙන දේවල් ටික පෙන්වලා තියෙනවා. ඒතර ඔක්කොම ෆීචර්ස් ටික තියෙන්නේ nethunter full package එකේ තියෙන ඔක්කොම ටික. හරිද? nethunter light එකේ ටිකක් අඩුයි, rootless එකේ තව ටිකක් වැඩියෙන් අඩු. හරිද? අඩුවේ මොනවද කියලා පොඩ්ඩක් බලමු. මේ nethunter rootless version එකේ ඉන්ස්ටෝල් වෙන්නේ metasploit framework එක, හැබැයි database එක නැතුව, without database. හරිද? ඒකයි මේ with database කියන එක no, without database කියන එක yes කියලා දාලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ තව wifi injection වලට support කරන්නේ නැහැ. HID attacks වලට කරන්න හැකියාවක් නැහැ rootless එකේදී. හරිද? හැබැයි ඔය ඔක්කොම ටික අපිට nethunter full package එකේදී කරන්න හැකියාව තියෙනවා. හරි? මේ nethunter full package එකත් අපිට දාන්න පුළුවන් busy box වගේ එකක් ගහගෙන දාගන්න පුළුවන්. මම ඒක පස්සේ video එකේදී පෙන්නන්න. හරිද? දැන්ට මේ ලේසිම ක්‍රමයෙන් කරගෙන යන්න. හොඳයි. මෙතනින් එහාට අපි මේ page එකේ ඉන්න එක තේරුවක් නෑ. අපි යමු මෙතනින් එහාට තවත් page එකකට. ඒක තමයි ඔයාලට මෙන්න මේ පැත්තේ තියෙන navigation pane එක ටිකක් පහළට අරන් ගියාට පස්සේ ඔයාලට දකින්න පුළුවන් මේකේ තියෙනවා nethunter rootless කියලා. මෙන්න මේ link එක click කරන්න. එතකොට ඔයාලට යන්න පුළුවන්. එතකොට ඔයාලට එන්න පුළුවන් මෙන්න මේ වගේ page එකකට. හරිද? එතන මේ page එකේ දෙකකම හුටුස් ගාලා පේන්න තියෙනවා phone එකක කාලි කියලා වැටිලා තියෙන ටිකක් දේවල් ටිකක් තියෙනවා. හරිද? මේ අපිට පේන්න තියෙන ස්ක්‍රීන් එකම අපට ආයතනයක් හම්බ වෙනවා තව ටිකක් ඉස්සරහට. දැන්ට කලබල වෙන්න එපා. හරිද? ඊට පස්සේ මේ ස්ක්‍රීන් එකේ ඉඳලා අපට මෙන්න මේක ගන්නත් පුළුවන්. හරිද? ඒකට යන විදිහත් අපි ඉස්සරහ කතා කරමු. හරි දැන් වීඩියෝ එකේ ගොඩක් ඒවා කොහොමද උනේ ඉස්සරහ තමයි කතා කරන් තියෙන්නේ. හරි. කමන්නේ. ඊට පස්සේ මේ page එකේම තව දක්වලා තියෙනවා අපට installation කියලා section එකක්. මේ section එකේ තියෙනවා මේක install කරගන්න විදිය. මොන දැන් මෙතන අපට දේවල් කිහිපයක් පේන්න තියෙනවා. පළවෙනි එක තමයි යා කියලා තියෙන nethunter store app එක install කරගන්න. හරිද? ඒකට යන්න වෙනවාට මෙන්න මේ link එකට. හරි අපි ඒකට යන් ඉස්සරහට nethunter එක install කරගත්තට පස්සේ ඒක හරහා තවත් application තුනක් install කරගන්න ඕනේ. එකක් තමයි termux. termux කියලා කියන්නේ මොකද්ද කියලා මේ වෙද්දි ගොඩක් අය දන්නවා. termux කියලා කියන්නේ android වල තියෙන terminal emulator එකක්. දැන් android phone එක පාවිච්චි කළාට linux command හරහා වැඩ කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඔයාලට පුළුවන් termux install කරන් linux command පාවිච්චි කළා වැඩ කරන්න. ඇත්තටම android කියලා කියන්නේ linux based os එකක්ම තමයි. ඒක හින්දා ඉතින් අමුතුවෙන් linux මේක කරන්න ඕනේ නැහැ. Linux වල අදාළ දේවල් ටිකක් Android වලත් තියෙනවා. හරිද? ඒකින් හින්දා Termux පාවිච්චි කරන්න පුළුවන් වුණ අපට Linux පාදක දේවල් ටිකක් Linux command එකක් run කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා. හරිද? ඊට පස්සේ අපිට nethunter keyex client install කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට hackers keyboard එක install කරගන්න ඕනේ. හරිද? මේ hackers keyboard එක install කරගන්න එක වැදගත්. අපිට alt control වගේ keys ටිකක් ඒක හරහා ගන්න පුළුවන්. හරි? ඊට පස්සේ මේ nethunter keyex client ගැන පොඩ්ඩක් කියන්න ඕන. දැන් අපි මේ වැඩේ කරන්නේ මෙහෙම. හරිද? අපි Termux පාවිච්චි කරලා ඔය nethunter rootless එක install කරගන්න. හරිද? ඒතර ඒක OS එක විදිහට install වෙනවා. හරිද? හැබැයි යා install වුණාට පස්සේ අපිට දෙන්නේ Termux පාවිච්චි කරලා CLI එක. command line interface එක. හරිද? ඒ කියන්නේ මෙන්න මේ වගේ කළු තිරයක් තමයි දෙන්නේ. හරි. ඒතර අපිට මේ කළු තිරය පාවිච්චි කරලා වැඩ කරන්න යන්න පුළුවන්. අවුලක් නැහැ. ඔක්කොම කාළි වල තියෙන tool ටික ඔක්කොම මේක හරහා ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. එතකොට තාපුලි දෙයක් වල දැනගන්න ඕන ඒක තමයි මේ. දැන් අපි කාලි nethunter rootless install කරලා පස්සේ ඒකේ GUI එකක් තියෙනවා. ඒකට අපි කියනවා කාලි nethunter desktop experience කියලා. හරිද? එහෙම නැත්නම් මේ KEX කියලා කියන්නේ ඒකම තමයි කාලි nethunter desktop experience කියන එක. හරිද? එතකොට මේ VNC service එක හරහා එහෙම නැත්නම් මේ VNC client හරහා අපි කරන්නේ ඔය desktop experience එකත් එක්ක සම්බන්ධය හදාගන්න. මේගම VNC connection එකක් ගැන චුට්ටක් කියන්නම්. VNC කියලා කියන්නේ virtual network computing කියන සර්විස් එක. මේ සර්විස් එක හරහා අපිට පුළුවන් graphically desktop share කරගන්න. හරිද? ඒ කියන්නේ අපිට පුළුවන් අපේ desktop එකක ඉඳගෙන අපේ graphical interface එකක ඉඳගෙන අපිට තවත් පරිගණකයක් පාලනය කරන්න. හරිද? අන්න ඒ වෙලට අපිට තියෙනවා VNC. හරිද? ඒතර ඔන්න දැන් මේ අපි කතා කරන්න යන VNC සර්විස් එක පාවිච්චි කරලා. හරි අපි කරන්න යන්නේ අර කාලි desktop experience එකත් එක්ක සම්බන්ධතාවයක් හදාගන්න. හරිද? ඒකට තමයි ඔන්න nethunter keyex client install කරගන්න. හරි? හොඳයි මම තව ටිකක් ඉස්සරට තව VNC client කෙනෙක් install කරගන්න විදියත් ඔයාලට පෙන්නනවා මේ වීඩියෝ එකේ. හරිද? හොඳයි. එහෙනම් ඔච්චර පැහැදිලි කිරීම තියෙන මෙතනින් එහාට තියෙන අපට වැඩේ කරගෙන යන්න. මේ වැඩේ කරගෙන යද්දී අපිට මේ termux වල ගහන්න ඕන command එක තමයි මෙන්න මේ තියෙන්නේ. මේ ටිකෙන් අපි ඉස්සරට වැඩ ගන්න. තාජුට දෙයක් කියනවා. ඔයාලට මොකක් හරි චකිතයක් තියෙනම් මෙතනින් එහාට මේ වැඩේ කරන එක එනගන්න වෙයි. එහෙම කියලා චකිතයක් තියෙනවා. කරුණාකරලා මෙතනින් එහාට වීඩියෝ එක බලන්න එපා. හරිද? ඒ වගේම වැදගත්ම දේ තමයි මෙතනින් යන අපි දේවල් ඩවුන්ලෝඩ් කරනවා, ඒවගේ ඉන්ස්ටෝල් කරනවා. හරිද? ඒක ඩවුන්ලෝඩ් කරද්දී ඔයාලට සාමාන්‍ය ගිගාබයිට් දෙකක විතර data ප්‍රමාණයක් වැය වෙනවා. මොකද අපි OS එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න යන්නේ. හරිද? ඒකින්ද ටිකක් වැය වෙනවා. ඉඩක් වැය වෙනවා. හරිද? ඊට පස්සේ ගිගාබයිට් 3ක් 4ක්
්‍රී ේස් එකක් වාලක රොම්ම එක දයා හරි පැදිි වෙන්න වාලට අප දැම ස්ෝ කරන කිලීම රොම්ම එකට හරි අපි ස්ටි කාඩ් එක නවින් ස්ෝ කරන ඇන්න රොම්ම එක තමයි දාන්න එකද රොම්මගේ පුළුවන්තර ඉඩතියාග හරි ඒට හතර පහකුණක් කමන්න හොඳ අපින මගේ ඇන්ඩ ෆෝන පාච්ච කල ට්‍රයි කල බලමට හොඳ ඔක්කොම කලයි මම්මගේ ෆෝන් එක පිරිතර අන්ටික තත්්‍යන්ටි කොලට පෙන්නල ඉන්න සෙල්ලම හර මගේ රෙඩමි නෝට 9 ෆෝන් එක එක 4GB රැම් එක තියෙනවා ඉටමතර මේ විස්තරන්ටික තියෙන පේන ඇතිවට හරද අපි මේක ස්ටෝරජ්ජික තිහැබලවම් දැන්ට ඔන්න ගබයිට් 86.8ක් පිරලා තියෙනවා අපි මේක ඉස්ෝකල් විවරණ පස බලම කොච්චර අපේ රොම් එක පිරෙනවද කිය මෙතනින් අර මම කරන්න යන දේවල් මම ප්‍රධාන පියවර පහකට වෙන් කරමු පළවෙනි පියවරේදී අපි කාල් නෙට්හන්ටර් ස්ටෝ ඇප් එක ඉන්ස්ටෝ කරගන්නවා දෙවෙනි පියවරේදී නෙට්හන්ටර් ස්ටෝ ඇප් එක පාවිච්චි කරලා ටර්මක්ස් නෙට්හන්ටර් KEX ක්ලයන්ට් සහ හැකර්ස් කීබෝඩ් කියන ඇප්ලිකේෂන් තුන ඉන්ස්ටෝ කරගන්න තුන්වෙනි පියවරේදී අපි ටර්මක්ස් පාවිච්චි කරලා නෙට්හන්ටර් රූට්ලස් එක ඉන්ස්ටෝ කරගන්නවා ඒක ඉන්ස්ටෝල් වෙලා ඉවරනට පස්සේ අපි හතරවෙනි පියවරේදී නෙට්හන්ටර් රූට්ලස් CLI එක පාවිච්චි කරන විදිය පොඩ්ඩක් බලමු ඊට පස්සේ පස්වෙනි පියවරේදී අපි ටර්මක්ස් පාවිච්චි කරලා කාලි GUI එක එහෙම නැත්නම් මේ KEX පාවිච්චි කරන විදිය ගැනත් කතා කරනවා අපි නම් මුලින්ම නෙට්හන්ටර් ස්ටෝ ඇප් එක ඉන්ස්ටෝල් කරගමු අපි Google වල සර්ච් එකක් දානවා කාලි නෙට්හන්ටර් කියලා එතකොට මේන රිසල්ට් එක වලට පේනවා කාලි නෙට්හන්ටර් ස්ටෝ කියලා එකක් තියෙනවා මම මේක ටැප් කරුවට පස්සේ අපිට මෙන්න මේ වගේ රිසල්ට් එකක් ලෝඩ් වෙනවා හරි මේ එන page එකේ මෙන්න මේ උඩින්ම තියෙන link එක කාලි නෙට්හන්ටර් ඇප් ස්ටෝ කියන link එක ටැප් කරන්න එතකොට අපිට මේ වගේ page එකක් දකින්න පුළුවන් මේක download store app කියලා බලන එක මේක ටැප් කරුවට පස්සේ අපිට මේ වගේ security alert එකක් එනවා මේක okay කරන්න මෙතන කියනක වැඩි හිතන්න එපා අපි original කාලි source එකකින් තමයි download කරගන්නේ ඒකින්ද බය වෙන දෙයක් නැහැ හරිද ඊට පස්සේ app එක download වෙලා ඉවරනට පස්සේ අපිට මෙන්න මේ නේ message එකේ open කියන link එක ටැප් කරන්න හරි ඊට පස්සේ අපිට message එකක් එනවා මේ source එකේ තියෙන app අපිට install කරන්න දෙන්න විදියක් නැහැ කියලා අපි කරන්නේ settings කියන එක ටැප් කරනවා ටැප් කරලා මෙන්න මේ එන තැන අපි allow from this source කියන එක අපි on කරගන්නවා හරිද ඊට පස්සේ අපට ආයි message එකක් එනවා danger කියලා මේකට බය වෙන්න එපා හරිද මේකේ තප්පර ගාණක් ගියාට පස්සේ අපට පුළුවන් මෙන්න මේ I am aware not the possible risk කියන එක ටික් කරලා අපි okay button එක ටැප් කරනවා හරි ඊට පස්සේ අපි back කරනවා ඊට පස්සේ අපි කලින් හිටි screen එකට ආය යනවා එතකොට ඕන දැන් අපට install කරන්න ඉඩ දෙනවා දැන් install ටැප් කරුවට පස්සේ nethunter store app එක install වෙනවා ඊට පස්සේ අපි මේක ඕපන් කරගත්තට පස්සේ හොඳයි ඊට පස්සේ මේ වගේ ස්ක්‍රීන් එකක් එන මේක වැඩි හිතන්න එපා ඊට පස්සේ මේක ඕපන් කියලා ගත්තා නම් මේක ඕපන් කරගමු නෙට්හන්ටර් ස්ටෝ ඇප් එක ඕපන් කරගන්නවා නෙට්හන්ටර් ස්ටෝ ඇප් එක ඕපන් වුණාට පස්සේ ඔයාලට මේ වගේ ස්ක්‍රීන් එකක් තමයි ඔන්න මුලින්ම ලැබෙන්නේ මේ ස්ක්‍රීන් එකෙන් අපි යනවා මේ ස්ක්‍රීන් එක අපිට දේවල් ගණනාවක් පේනවා මේක එහාට මෙහාට ගිහලා ඔයාලා බලන්න පුළුවන් හැබැයි අපි මෙතනින් යන්නේ කැටගරි කියන එකට හරි කැටගරිකට ගියාට පස්සේ අපිට තියෙනවා මේකේ ඩෙවලොප්මන්ට් එක්ස්ප්ලොයිටේෂන් එහෙම කියලා දේවල් ටිකක් අපි මේක ඉස්සෙල්ම ටර්මක්ස් එක ඉන්ස්ටෝල් කරගෙන ඉමු. හරි එතන මම ටර්මක්ස් කියන එක ටැප් කරලා ඉන්ස්ටෝල් බටන් එක ටැප් කරා. හරි මෙගාබයිට් 68ක් විතර තියෙනවා. ඒක ඉතින් ඩවුන්ලෝඩ් වෙයි. ටිකක් වෙලා යයි ඒක. හරි එතකොට මේ ටර්මක්ස් ඉන්ස්ටෝල් වෙන අතරේ මම ආයෙ බැක් යනවා. බැක් ගිහිල්ලා මේ කැටගරි වලින් මම ගන්නවා දැසම ගන්නවා හැකර්ස් කීබෝඩ් කියන ඇපිකේෂන් එක ඉස්ටෝල් කරන්න මේක අරගෙන මම ඉන්ස්ටෝල් බන්න එක ටැප් කරනවා තර එකත් ඉන්ස්ටෝල් වෙන ඔන්න දැන් අපි දෙකක් ඉන්ස්ටෝල් කරන්න දාලා තියෙන එකක් එකක් ටර්මක්ස් අනිත් එක ඔන්න හැකර්ස් කීබෝඩ් කියන ඇපිකේෂන් දෙකම ඉන්ස්ටෝල් වෙන දාලා ඇති හැබැයි තව එකක් තියෙනවා ඒක තමයි අර VNC ක්ලයන්ට් එක ඒතර තව VNC ක්ලයන්ට් දෙන්නෙක් මෙයා ගාව ඉන්න එකක් තමයි නෙට්හන්ටර් VNC කියන එක අපට ඕන නම් එකත් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් මම ඒකත් ඉන්ස්ටෝල් වෙන්න දානවා මෙතෙන්දි හැබැයි අපි මේක පාවිච්චි කරන්නේ හරිද හොඳ චුට්ට වෙලාවක් ගියා දැන් ඔන්න මේ වෙද්දී ඔක්කොම ටික ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි අපි ඉස්සෙල්ලා හැකර්ස් කීබෝඩ් එක ඉන්ස්ටෝල් කරගන්නවා ස්ටෝ බටන් එක ටැප් කරුවට පස්සේ සෙටින්ග්ස් කියලා IR security කතන්දරට ගෙනවා මේව මම ඔක්කොම allow from this source කියලා තප්පර ගානේ ඉඳලා I am aware කියන ටැප් කරලා තප්පර ගානෙන් පස්සේ ඕකේ බටන් එක ටැප් කරනවා හරි ඊට පස්සේ අපිට මේක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් හරි අපි ඉන්ස්ටෝල් බටන් එක ටැප් කරුවට පස්සේ ඔන්න ඒක ඉන්ස්ටෝල් වෙනවා හරි දැන් එකක් ඉන්ස්ටෝල් කරන් ඉවරයි හැකර්ස් කීබෝඩ් එක ඉන්ස්ටෝල් කරන් ඉවරයි හරි ඊට පස්සේ අපි ආයෙත් බැක් ගිහිල්ලා අපි ඊළඟට දැම්ම අර නෙට්හන්ටර් VNC එක ඒක අපි ඒකත් ඉන්ස්ටෝල් කරගමු කලින් වගේම කරන්න යනවා ඉන්ස්ටෝල් ටැප් කරනවා කරන එකත් ඉන්ස්ටෝල් වෙනවා ඔය ඉන්ස්ටෝල් කරන එකක්වත් අපි ඕපන් කරන්න යන්නේ හරිද හරි ඊට පස්සේ අපි ටර්මක්ස් ඉන්ස්ටෝල් කරගමු මෙන්න තියෙනවා ටර්මක්ස් ටර්මිනල් කියලා
මේ අපි ටැප් කළ අරගෙන ඉන්ස්ටෝ බන් එක ටැප් කරනවා. ඉටවස ආයෙත් ඉන්ස්ටෝ බන් එක ටැප් කරලා එකත් ඉන්ස්ටෝ කරගන්න. හරි, අපි තව එකක් මගරන එක තමයි නෙට්හන්ට KEX ක්ලයන්ට් එක, VNC ක්ලයන්ට් එක. අපි ඒකත් ඉන්ස්ටෝ කරගමු මේ ගවම්ම. මේක ටැප් කරුවට පස්සේ අපට ඔන්න එනවා ඉන්ස්ටෝ කරන තැනක්. අපි මේක ඉන්ස්ටෝ බන් එක ටැප් කරනවා. මේකට චුට්ට වෙලාවක් යයි ඩවුන්ලෝඩ් වුණාට පස්සේ අපට මේක ඉන්ස්ටෝ කරගන්න පුළුවන්. කලින් වගේම තමයි, වෙනසක් නැහැ. හරිද? අපි මේ නෙට්හන්ට KEX එක පාවිච්චි කරලා තමයි මේ VNC කනෙක්ෂන් එක හදාගන්න යන්නේ. හරිද? එතන මම ඊට කලින් තව එකක් ඩවුන්ලෝඩ් කරගන්න විදිය පෙන්නනවා. අපි ඒක දැනට පාවිච්චි කරන්න යන්නේ. හරි, ඊට පස්සේ අපි ඔන්න දැන් මේකත් ඉන්ස්ටෝ කරගමු ටග් ගාලා. හරි, නෙට්හන්ට KEX එකත් ඔන්න ඉන්ස්ටෝල් වෙන ගමන් තියෙන්නේ. හරි, එහෙනම් ඔන්න වන් ෂොට් පළවෙනි පියවරයි දෙවෙනි පියවරයි දෙකම ඉවරයි. හරිද? අපි කාලි නෙට්හන්ට ස්ටෝ ඇප් එක ඉන්ස්ටෝල් කරගත්තා. හැකර්ස් කීබෝඩ් එක, VNC ක්ලයන්ට් කෙනෙක් සහ ටර්මක්ස් ඉන්ස්ටෝල් කරගත්තා. දැන් අපි ටර්මක්ස් ගමු. හරිද? අපි ඒතර හෝම් ස්ක්‍රීන් එකට ඇවිල්ලා මේ ටර්මක්ස් කියන ඇප් එක අපි ටැප් කරලා ගන්න. හරිද? දැන් ටර්මක්ස් කියන්නේ මම කිව්වා කලින් ටර්මිනල් එමියුලේටර් එකක්. අපිට මේක පාවිච්චි කරලා ලිනක්ස් කමාන්ඩ් ලබා දෙන්න පුළුවන් ඇන්ඩ්‍රොයිඩ් වල රන් කරව. හරිද? හරි, එතකොට හරි දැන් මේ ටර්මක්ස් එක ගත්තර අපි තාම කමාන්ඩ් එක මොනවද කියලා දන්නේ නැහැ. හරිද? ඒ ටික දැනගන්න අපට පුළුවන් අර මම කලින් ඔයාලට පෙන්නුව කාලි නෙට්හන්ට රූට්ලස් පේජ් එකට යන්න, ඩොකියුමන්ටේෂන් එකට යන්න. හරිද? අපි පොඩි Google සර්ච් එකක් දාමු කාලි නෙට්හන්ට කියලා. හරි, එතකොට මෙන්න එනවා මේ රිසල්ට් එක. එතකොට මේ එන රිසල්ට් එකේ මෙන්න මේ යට තියෙනවා කාලි නෙට්හන්ට රූට්ලස් ඩොකියුමන්ටේෂන් කියලා. අපි මේක ටැප් කරුවට පස්සේ අපට ඔන්න අර අපි කලින් පෙන්නුව රූට්ලස් ඩොකියුමන්ටේෂන් එක ලෝඩ් වෙනවා. හරිද? මේකේ ඔන්න තියෙන අපට ඕන තැන මෙන්න මේ ඕපන් ටර්මක්ස් ඇන් ටයිප් කියලා තියෙනවා. මෙන්න මේ කමාන්ඩ් එක තමයි අපි ගහන්න යන්නේ. හරිද? අපි එහෙනම් මුලින්ම ටර්මක්ස් සෙටප් ස්ටෝරේජ් කමාන්ඩ් එක ගන්නවා. මම කමාන්ඩ් එක ඔක්කොම ස්ක්‍රීන් එකේ දානවා. ඒක හින්දා පාට මේක බලාගෙන ගන්න පුළුවන්. හරිද? අපි ඒක අර කොපි කරලා අරගෙන මෙතන පේස් කරගමු. හරි, අපි ඊට පස්සේ එන්ටර් එකක් ගැහුවට පස්සේ ඔන්න අපට අපේ ඩිවයිස් එකේ ස්ටෝරේජ් එක පාවිච්චි කරන්න ටර්මක්ස්ට පර්මිෂන් එක දෙන්න පුළුවන්. හරිද? අපි ඒක අලව් කරනවා. හරි, ඊට පස්සේ අපි wget එක ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. හැබැයි පොඩි අවුලක් තියෙනවා. මම මේක කොපි කරලා පේස් කිරුවා කියලා රන් වෙන එකක් නැහැ. ඔන්න බලන්න. හරි, රන් වෙනවා වගේ පේනවා. හැබැයි සාර්ථක නැහැ වැඩි. හරිද? ඔන්න බලන්න. හරි, පේනවනේ එරර්ස් ටිකක් ඇවිල්ලා තියෙනවා. හැබැයි මේක ආයසරයක් දුන්නට පස්සේ මේ කමාන්ඩ් එකම ඔන්න දෙවෙනි සැරේ මේක හරියට රන් වෙනවා. හරිද? ඔන්න අපෙන් අහනවා කන්ටිනියු කියලා PS එක දෙනවා. Y එකට ටයිප් කරලා එන්ටර් එකක් ගහනවා. ඔන්න දැන් මෙතනින් එහාට මේක ඉන්ස්ටෝල් වෙනවා. හරිද? එහෙම පොඩි පොඩි එරර්ස් ඔයාලට මුණ දෙන්න වෙන අවස්ථා තියෙනවා. ඒක හින්දා ඒවත් පොඩ්ඩක් පරිස්සමෙන් වැඩ කරන් යමු. එනවා wget කියන එක ඉන්ස්ටෝල් වුණා. මේක හරහා අපිට පුළුවන් නෙට්හන්ට ඩවුන්ලෝඩ් කරගන්න. හරිද? ඊට පස්සේ අපිට තියෙන්නේ wget පාවිච්චි කරලා මෙන්න මේ කමාන්ඩ් එක ලබා දෙන්න. මේක හරහා අපිට පුළුවන් offensive security ලගෙන් කෙලින්ම අපිට මේ නෙට්හන්ට පැකේජ් එක ඩවුන්ලෝඩ් කරන් ඉන්ස්ටෝල් කරගන්න. හරිද? ඒතර අපි මේක කොපි කරලා අරන් මෙතෙන් පේස් කරනවා. හරි, මේ ඩවුන්ලෝඩ් කරගන්න නෙට්හන්ටම නෙමෙයි, මේ ඩවුන්ලෝඩ් කරන්නේ නෙට්හන්ට ඉන්ස්ටෝලේෂන් පැකේජ් එක. ඒ කියන්නේ ඉන්ස්ටෝලර් එක. හරිද? එතකොට මේක පාවිච්චි කරලා තමයි අපි ඉන්ස්ටෝල් කරගන්න යන්නේ. හරිනේ? හොඳයි, ඊළඟට තියෙන අතිශයම වැදගත් පියවරක්. ඒක තමයි අපිට මේ අපි ඩවුන්ලෝඩ් කරගත්ත ඉන්ස්ටෝලර් එක අපට එක්සිකියුටිබල් ෆයිල් එක බවට පත් කරන්න ඕන. ඒකට අපි කරන්නේ chmod+x කියන එක දීලා මේ install nethunter කියන ෆයිල් එකේ නම දෙන එක. හරිද? අපි ඒතර මේ කමාන්ඩ් එක කොපි කරලා අරගෙන අපි ඒක ටර්මක්ස් වලට පේස්ට් කරනවා. හරිද? පේස්ට් කරන්න කලින් අපි පොඩ්ඩක් ls ගහලා බලුවොත් දැන් ඔයාලට පේනවා ඇති අර ඩවුන්ලෝඩ් වෙච්ච ඉන්ස්ටෝලර් එක ලස්සනට තියෙනවා. install nethunter termux කියලා තියෙන්නේ. මෙන්න මේක තමයි පාවිච්චි කරන්න යන්නේ. හරිද? ඊට පස්සේ මේක executable කරන්න අපි අර copy කරගත් එක මෙතෙන් paste කරනවා. paste කළා අපි enter එකක් ගහමු. හරිද? මුකුත් message එකක් එන්නේ නැහැ කියලා කියන error එකක් නැහැ කියන එක. ඒ කියන්නේ වැඩේ හරි. හරිද? ඊට පස්සේ දෙනවා අතිශය වැදගත්ම පියවර අන්තිම කොටස. ඒක තමයි අපි මේ nethunter installer එක පාවිච්චි කරලා nethunter එක download කරන් install කරන්න යන්නේ.
මේ කොපි කරද්දී ඔයාලා මේ ඩොට් එකේම හලන්න එපා. එහෙම හැලුවොත් මේක රන් වෙන්නේ නැහැ. හරිද? ඒක හින්දා ඔක්කොම ටික ඩොට් එකත් අතිශය වැදගත්. ඒකත් එක්කම ඔක්කොම ටික ගන්න ඕන. කොපි කර ගන්න ඕන. හරිද? ඊට පස්සේ අරන් ඇවිල්ලා අපි මෙතෙන්ට ටර්මක්ස් වලට paste කරනවා. paste කළා ඉතින් end එකක් ගහලා සාමාන්‍ය ගිගබයිට් එක හමාරක් දෙකකට කිට් වෙන ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් වෙනවා. හරිද? ඒක හින්දා data package එකත් ඒ ගානම සෙට් කරගෙන මේ වැඩේට බහින්න ඕන කියලා මම කලින්ම කිව්වා. හරි. දැන් ඉතින් මේකට හෙන වෙලාවක් යනවා. අපි මේක ඉවරුනට පස්සේ ഇതുටි කතා කරමු. හරි. ඔන්න දැන් දීයනේ කියලා හෙන වෙලාවකට පස්සේ කාලි net hunter install වෙලා ඉවරයි. හරිද? එහෙම ඉවරුනට පස්සේ තමයි ඔයාලට මේ වගේ screen එකක් එන්නේ. මේක උන අපිට දක්වලා දෙනවා කරන්න පුළුවන් වැඩ ටික. හරිද? අපිට පුළුවන් net hunter start කරන්න net hunter කියලා type කරලා enter එක ගහුවට පස්සේ අපි net hunter කියලා type කරමු. type කරලා enter එකක් ගහමු. හරිද? ඔන්න අපට CLI එක අරන් දෙනවා. CLI කියලා කියන්නේ කාලි වල command line interface එක. හරිද? දැන් මේකේ අපි command එකක් ගහලා බලමු වැඩද කියලා. අපි ගහමු uname hyphen a කියන එක. හරි, ඔන්න අපට කාලි කොහොමද අපට Linux kernel එක සම්බන්ධ විස්තරයන් ටික දෙනවා. හරි, මීට අමතර අපට තවත් කාලි සම්බන්ධ විස්තර දෙනවා. අපට පුළුවන් OS release file එක cat කරලා බලන්න. අපි ගහනවා cat /etc/os-release කියලා. ගහලා එන්ට එකක් දුන්නට පස්සේ අපිට මිනිමම් වගේ කාලි සම්බන්ධ විස්තරයන් ටික හොඳට බලා ගන්න පුළුවන්. කාලි 20.21.2 තමයි ඉන්ස්ටෝල් වෙලා තියෙන්නේ. මේ කාලි එක තාම අප්ඩේට් කරලා නැහැ. හරිද? ඒකෙන් අපිට සිද්ධ වෙනවා ඉතින් මේක අප්ඩේට් කරගන්න. හරිද? අපි එහෙනම් sudo apt update කියලා ගහලා කාලි අප්ඩේට් කරගමු. පාස්වර්ඩ් එක ඉල්ලනවා. අපි කාලි වල ඩිෆෝල්ට් පාස්වර්ඩ් එක ගහනවා. කාලිම තමයි ඩිෆෝල්ට් පාස්වර්ඩ් එක KALI කියලා ගහනවා. අනේ ඊට පස්සේ කාලි අප්ඩේට් වෙනවා. මේකට චුට්ට වෙලාවක් යනවා. ෆයිල් ටිකක් ඩවුන්ලෝඩ් වෙනවා. හොඳයි, දැන් කාලි අප්ඩේට් වෙලත් ඉවරයි. හැබැයි අපිට තාමත් KEX එක ගන්න බෑ. ඒකට හේතුව මම පොඩ්ඩක් කියන්නම්. අපි අර net hunter KEX PASSWD කියන command එක ගහලා පාස්වර්ඩ් එක මෙතන සෙට් කරන්න හැදුවොත් ඔන්න බලන්න වෙන වැඩි. හරි, අපිට error එකක් එනවා command not found කියලා. ඒකට හේතුව අපි මේ ඉන්නේ කාලි ටර්මිනල් එකේ. හරිද? අපිට සිද්ධ වෙනවා ටර්මක්ස් ටර්මිනල් එකට යන්න. හරිද? ඒකෙන් අපි කරන වැඩේ අපි මෙතන ගහමු exit කියලා. හරි, ඔන්න අපි exit වෙලා දැන් තියෙනද. exit වෙනවා කියලා කියන්නේ අපි ඉන්නේ දැන් ටර්මක්ස් වල තියෙන prompt එකේ. හරිද? දැන් අපි මෙතෙන්ට ඇවිල්ලා ගහනවා net hunter kex password කියලා ගහලා password එක set කරනවා. හැබැයි කැරක්ටර් 6ක් තියෙන්න ඕන. අපි ගහමු 1 2 3 4 5 6 ගහමු. මං කලින් 1 2 3 4 5 ගැහුවා. ඒක හරියන්නේ නැහැ. ඒක ආයෙසරයක් අපි වෙරිෆයි කරනවා. හරි, ඔන්න දැන් පාස්වර්ඩ් එක සෙට් වෙලා අහනවා මේ මැසේජ් එක අපි නෝ කියලා දෙමු. ඔන්න පාස්වර්ඩ් එක සෙට් කරලා තියෙනවා. හරිද? දැන් ඊට පස්සේ අපිට තියෙනවා command එක net hunter kex ampersand එක ගහන්න. හරිද? එතකොට මේ net hunter kex ampersand එක හරහා අපිට පුළුවන් net hunter අපිට පුළුවන් කාලි net hunter එකත් එක VNC connection එකක් හදන්න. හරිද? හැබැයි connection එක හැදුවා කියලා ඒකත් එක්ක සම්බන්ධ ස්ථාවර වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට ඒකට පිවිසෙන විදියක් නැහැ. කාලි net hunter kex ampersand කියලා ගැහුවට පස්සේ චුට්ට වෙලාවක් ගියාට පස්සේ මේකේ connection එක අපිට පෙන්නනවා. port number අනම්මනම් ඔක්කොම ටික එක අපිට පෙන්නනවා. හරිද? දැන් මේක මෙහෙමම තියලා අපි අර install කරගන්න net hunter kex VNC app එකට. හරිද? මේක ඉඳන් අපි අර ගහපු පාස්වර්ඩ් එක අපි දුන්නනේ 1 2 3 4 5 6 කියලා අන්නේ පාස්වර්ඩ් එක මෙතන ගහනවා. ගහලා කනෙක්ට් එක දුන්න ගමන් බලන්න එන වැඩි ඔක්කොම කන පිට හැරිලා ඔන්න ලස්සනට එනවා අපට කාලි ලිනක්ස් කියලා ඉන්න ඩෙස්ක්ටොප් එකේ ඉන්නේ. දැන් ඉතින් මෙතනින් එහාට ඔයාලට ඕන නම් ඇප්ලිකේෂන් ගන්න පුළුවන් කාලි වල තියෙන. ඒ ඇප්ලිකේෂන් ටික එහෙම මෙයා ගාවත් තියෙනවා. හරි, ඊට පස්සේ ඕන නම් ටර්මිනල් එක ගන්න පුළුවන්. ඊට පස්සේ ෆයිල් සිස්ටම් එකත් එක්ක වැඩ කරන්න පුළුවන්. ඕනම සෙල්ලමක් මේක දාන්න පුළුවන්. මේ තියෙන්නේ කාලිම තමයි. බහැදින්න වැඩි. හරි, දැන් ටර්මිනල් එක ගත්තා කියලා මදි අපිට කීබෝඩ් එක ගන්නත් ඕන. හරි, ඔයාලට කීබෝඩ් එක ගන්න ඕන නම් මෙන්න මේ මතුවෙන බටන් තුනේ මේ මැද තියෙන බටන් එක කොටු හතරක් තියෙනක එක කොටු ටිකක් තියෙනක ඒක ටැප් කරලා ඊට පස්සේ ඔන්න කීබෝඩ් එක එනවා. හරි, ඊට පස්සේ මම පොඩ්ඩක් මේක zoom කරගෙන අපි ගහමු command එකක් uname-a කියලා. ගහලා ඉතින් මේකෙම එන්ටර් එකක් දෙමු.
හරිද? ඔන්න වැඩේ හරි. දැන් පොඩ්ඩක් පරිස්සම් වැඩ කරන්න, මවුස් එක තියෙන තැන අනුව තමයි වැඩේ සිද්ධ වෙන්නේ. දැන් මගේ මවුස් එක තියෙන ටර්මිනල් ඇප් එක උඩ, ඒක හින්දා මම ටැප් කරන වාරයක් පාසා එතන තමයි ටැප් වෙන්නේ. හරිනේ? ඒකින්ද මවුස් එක අනිවාර්යයෙන්ම අවශ්‍ය තැනට අරන් තමයි වැඩේ කරගන්න ඕන. හරිද? මම මේ ඔක්කොම ක්ලෝස් කරලා දාන්නම්. හරි, මවුස් පොයින්ටර් තියෙන තැන අනුව තමයි වැඩ කරන්නේ. ඒක ඔළුවේ තියාගෙන වැඩ කරා. හරිද? මටත් පැටලෙනවා සමහර ලාට ඔය වැඩේ. ඊට පස්සේ අපි ආය ටර්මිනල් එකේ OS release file එක කැට් කරලා බලමු. අපි ගන්නවා cat 4/etc/os-release කියලා. ගහලා එන්ට එකක් දුන්නට පස්සේ අපිට මේ විදිහට කාලි සම්බන්ධ විස්තරයන් ටික පෙන්වනවා ලස්සන. පැහැදිලි වැඩේ. හරි, එහෙනම් ඔන්න කාලි ඩෙස්ක්ටොප් එක අරගෙන ඉවරයි. හරිද? නිකම්ම නෙවෙයි, Android phone එකේ තමයි මේ ඔක්කොම කරුවේ අපි. හරි, දැන් ඉතින් කට්ටට ඊළඟට ඇති වෙන ප්‍රශ්නේ තමයි මේක අයින් කරගන්නේ කොහොමද කියලා. ඒක හරි සරලයි. හරිද? මේ පැත්තේ මතුවෙන බටන් තුනේ තියෙන මෙන්න මේ ඩොට් තුනක් තියෙන එක අපි ඒක ටැප් කරලා ඒකේ තියෙනවා disconnect කියලා එකක්. මේක පොඩ්ඩක් එහාට මෙහාට යද්දී වලට පෙනෙයි disconnect කියලා එකක් තියෙනවා. මෙන්න මේක ටැප් කරන්න විතරයි තියෙන්නේ. හරිද? දැන් ඔන්න disconnect වුණා. disconnect උනේ අර VNC client app එක සහ අපේ nethunter KEX එක. මේ දෙක තමයි disconnect වුනේ. හැබැයි තාමත් nethunter වැඩ. හරිද? අපිට එහෙනම් ඒකත් disable කරගන්න වෙනවා. ඒකත් stop කරන්න වෙනවා. terminate කරන්න වෙනවා. අපිට පුළුවන් termux වලට ඇවිල්ලා ගහන්න. nethunter KEX stop කියලා. හරිද? ගහලා end එකක් දුන්නට පස්සේ ඔන්න nethunter stop වෙනවා. පැහැදිලි වැඩේ. හරි, ඊට පස්සේ ආයෙත් ටර්මක්ස් එකත් අයින් කළා දාන්න ඕන. ඔයාලට පුළුවන් ටර්මක්ස් වල ඉඳගෙන එක්සිට් කියලා ගහන්න. ගහලා එන්ට් එක දුන්නට පස්සේ ටර්මක්ස් එකත් ක්ලෝස් වෙලා යයි. හරිනේ? ඔන්න අපේ සාමාන්‍ය තිරයට ආවා. හරි, හොඳයි. හොඳයි, අපි නිකොන් වගේ සෙටින් වලට ගිහිල්ලා about phone වල යටතේ අපි බලමු පොඩ්ඩක් ස්ටෝරේජ් එක කොහොමද කියලා. දැන් ඔන්න gigabyte 96ක් පාවිච්චි වෙලා කියලා පෙන්නවා. කලින් පෙන්නේ 86. ඒ කියන්නේ gigabyte 10ක් විතර මේ වෙලෙට වැය වෙලා තියෙනවා. හරි, ඕන දැන් සාක්ෂියක් තියෙනවා ඔයාලට. හොඳයි, ඊට පස්සේ ආයේ මොනම වෙලාවක හරි ඔයාලට ආයෙත් කාලි නෙට්හන්ටර් ගන්න ඕන නම් ඔයාලට කරන් තියෙන ටර්මක්ස් වලට යන්න. ටර්මක්ස් ඇප් එක ටැප් කරනවා මේක අප්ඩේට් කරගන්න. හරිද? ඊට පස්සේ අපිට පුළුවන් කමාන්ඩ් එක ගහන්න. ඊට පස්සේ අපි ටර්මක්ස් වල ගහනවා කමාන්ඩ් එක. nethunter KEX ampersand කියලා. ගහලා එන්ට එකක් දුන්නට පස්සේ nethunter එකත් එක්ක KEX connection එක නිර්මාණය වෙනවා. හරිද? ඊට පස්සේ VNC server client පාවිච්චි කරලා අපිට මේකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. හරිද? අපි එහෙනම් ආයෙත් back කලි ගිහිල්ලා අපි යනවා කාලි nethunter KEX එකට. ගිහිල්ලා ඉවර වෙලා password එක මේකේ අර මං keep tap කරලා තියෙන හින්දා password එක හැමම තියෙන අපිට connect click කරන් tap කරන්න විතරයි තියෙන්නේ. හරිද? ඔන්න ඔය විදිහට ලස්සනට අපට ආයෙත් කාලි nethunter desktop එක බලා ගන්න පුළුවන්. හරිද? අපි ආයෙ මේක disconnect කරලා දාමු. හොඳයි, එහෙනම් ඕක තමයි වැඩේ. ප්‍රශ්නයක් ඇති වෙන විදියක් නෑ. මම කතා කරන්න ඕන ගොඩක් 80%ක්ම දේවල් කතා කරුවා. පොඩි පොඩි දේවල් වල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්න තිබුණොත් ඔයාලට පුළුවන් වීඩියෝ එකට යටින් කමෙන්ට් එකක් දාන්න. හරිද? ඒ වගේම මේ වීඩියෝ එකට කැමති නම් ඔයාලා මතකද ලයික් බටන් එක ක්ලික් කරන්න. මොකද ඒක මට ගොඩක් වැදගත්. හරිද? YouTube එක මගේ වීඩියෝ අඳුර ගන්නවා එතකොට. හොඳයි, එහෙමනම් අපි තවත් වීඩියෝ එකකදී හම්බ වෙමු. ගිහිල්ලෙන් නම් ජය වේවා.